බස්නාහිර හා දකුණු පළාත් මූලික කර ගැනීමෙන් ක්‍රියාත්මක අපරාධ කල්ලි සමාජිකින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම යටතේ මෙමෙසක් කරවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. පොලිස් කණ්ඩායම් 20ක් යොදවා සිදු කරනු මේ මෙහෙයුම්වලදී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකින් 4 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීගමුව හේනටියන ආදිර්පු වීදිය සහ බෙලියත් යන ප්‍රදේශවලදී. අම්බලංගුඩ මල්ශාලා හිමිකරු ඝාතනයට අදාළව එම මල්ශාලාවේ සේවකියෙකු තියුණු ආයුධයක්ද සමග අම්බලංගුඩ පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මල්ශාලා හිමිකරු පසුගිය 25 වනදා රාත්‍රියේ අවමංගල රථයක් තුළ ඝාතනය කර තිබුණේ මලපිටිය ප්‍රදේශයේදී. මියගිය අයට අවසන් වරට දුරකථන පණිවිඩය ලැබී ඇත්තේ එම සේවකයාගෙන් වන අතර ඒ අනුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. පෞද්ගලික හේතුවක් මත ඝාතනය සිදු වී ඇති බවට සැක කෙරෙනවා. කොස්ලන්ද පූනාගල රක්ෂිතය ඇති වූ ගින්නකින් අක්කර 50කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. කොස්ලන්ද පූනාගල කඳු රක්ෂිතයේ ඊයේ පස්සරුවේ විශාල ගින්නක් කඩගෙන තිබූ අතර එම ගින්න ඊයේ රාත්‍රී කාලයේ පුරාම වේගෙන් පැතිර ගොස් තිබුණු බවයි අප වාර්තාකරු පවසන්නේ. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි චාමින්දා කුලුර්නි මහත්මිය තම සේවා කාලයේ නිමකොට පිටත්වීමට පෙර මහා වජ්‍රලෝකුන් රජු බැහැ දැක්කා. මෙහිදී තම සේවා කාලය තුරදී දිරට අතර සහභාගීතාව ඉරලැංවීම සඳහා තායිලන්ත රජය ජනතාව සහ රජු ලබා දුන් සහයෝගයට ඒ ස්තුතිය පළ කළා.